ගරු ස්වාමීන් වහන්සේ දැන් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට මම අනුමෝදන් කරන සිතුවිලි කොහොමද මියගේ ඥාතීන්ට අනුමෝදන් වෙන්නේ? ඒක සිද්ධ වෙන්නේ සිතුවිලි තරංග හරහාද ස්වාමීන් වහන්සේ? නෑ නෝර, දැන් අපි කියමු ඔබතුමියගේ ආච්චි කෙනෙක් ඉන්නවා. ඒ ආච්චිට කිසිම දෙයක් කරගන්න බෑ. ඇවිදින්නත් බෑ, සල්ලිත් නෑ, මොකුත්ම නැහැ. ආච්චි ඔබට කියනවා අනේ පුතේ මට හාමුදුරන්ට දානයක් දෙන්න ආසයි කියලා. ඉතින් ඔබ කරන දේ හා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරලා දැන් ස්වාමීන් වහන්සේලා 19ක් වඩම්මල දැන් ඔබ දාන දෙනවා. ඔබ ආච්චිව ගෙනල්ලා මෙතන ඉස්සරහා වාඩි කරලා ආච්චිට දැන් බලන් ඉන්න සලස්සන. ඊට වඩා දෙයක් කැර කරන්න බෑ. ඒකෝර අපි දානේ දීලා පින් අනුමෝදන් කරලා සියල්ල කරද්දී ආච්චි මේ දේවල් අහලා දැකලා බලලා මොකද කරන්නේ? සතුට වෙනවා. ඒ සතුට නිසාම ආච්චිට ආවිෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා. ඕක තමයි පින කියන්නේ. වෙන දෙයක් නැහැ. ඔච්චරයි පින කියන්නේ. ඉතින් ඔබ පින් දුන්නොත් ඔබේ ඥාතියා പ്രേත ලෝකේ පරදත් රූප ජීවී වෙ ඉන්නවනම් එයාගේ පින් ගන්න වෙලාවේ හිත ගැටෙන ස්වභාවයක නැත්තම් එයා ආයුෂ වර්ණයේ සැපේ බලි වැඩි කරගන්න. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. ආත්මීය වෙනසක් කරන්න ලේසිකම නැහැ. ආත්මීය වෙනසක් කරන්න නම් එයා ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න ශක්තිය තියෙන්න ඕනේ. මොකද പ്രേතයා പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ ඊට අදාළව කුසල් සිත් මතු වෙන්නේ නැහැ. අකුසල් සිත්මයි මතුවේ. අකුසල මූලයන් සකස් වෙනකොට එයාට ධර්මයක් මෙනෙහි කරගන්න තියෙන ශක්තිය හීනයි. ඒ නිසා වැටුණාට පස්සේ නෝන ආත්මීය වෙනසක් කරගන්න තියෙන අවස්ථා හුඟක් අඩුයි. එහෙමනම් හුඟක් වෙලාවට ඊට අදාළව පින් දෙන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි කියමු දැන් අපේ ඥාතියෙක් ඉන්නවා. දැන් කොහොම හරි දැනගන්නවා අපේ ඥාතියා ගෙදර ඉන්නවා කියලා. දැන් එයා අපේ තාත්තා වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. දැන් අපි ඇත්තටම මෙයා කෙරෙහි අනුකම්පාවයි. දැන් මෙයාට තුන් මාසේ දාන දුන්නා, අවුරුදු දාන දුන්නා, ඒත් මෙයා මෙතන ඉන්නවා. ඒකෝ තමන් දක්ෂ නම් තමන් මොකද කරන්න ඕනේ? තමන් හැමදාම ඔබට එයාව පෙවුනතර ඒගොල්ලෝ අපිව පේනවා. එයාට පේන්න නිරතුරුවම අපි අනිත්‍ය සංඥා වඩන්න වෙනවා. තේන අනිත්‍ය සංඥා. මේ තාත්තේ මේ ඇස් අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, මේ නාසය අනිත්‍යයි, මේ දිව මේ මනස අනිත්‍යයි. ඒ නිසා මේ ඇසෙන් දකින්න, මේ ඇස නිසා සකස් වෙන්න ආ වූ වේදනාවට බැඳෙන්න එපා. මේ ඉඩකඩම්, මේ දේපල, මේ ගෙදර, මේ වාහනය, මේ සියල්ලම වෙනස් වෙන දේවල්. ඒ නිසා වෙනස් වෙන දේ කෙරේ බැඳෙන්න එපා. මේ වගේ අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයෙන් දිගින් දිගට පින් දුන්නොත් නෝන එයාට ආත්මීය වෙනසක් කරගන්න තියෙන අවස්ථා සකස් වෙන්න පුළුවන්. ඒ අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයෙන් පින් දුන්නොත් එයාට වෙනසකට යන්න ශක්තිය තියෙනවා. ඉන් මෙහා වර්තමාන පින් දෙන ක්‍රමය අනුව නම් නෝන ඒ මියගිය අයට පින් ගන්න තියෙන ශක්තිය හුඟක් අඩුයි. ඒගොල්ලෝ හුඟක් වෙලාවට පින්කම දවසේ ගැටෙන හිතෙන් තව තව අකුසල් කරගෙන තව තව පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා පින් ගන්න නම් අර වගේ අනිත්‍ය සංඥාව තුලින්ම වැඩෙන ආකාරයෙන් පින් දෙන්න ඕනේ. නිතරම අනිත්‍ය සංඥාව වැඩෙන ආකාරයෙන් මේ දේපොළ වල අනිත්‍යභාවය, ඉඩකඩම් වල අනිත්‍යභාවය, මේවායි තියෙන අනිත්‍යභාවය, ඒවා කියමින් ඒවා ප්‍රකාශ කරමින් එයාට ඒ සංඥා වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න. එහෙම කළොත් ආත්මීය වෙනසකට යන්න පුළුවන්. මේවා කෙරෙහි තෘෂ්ණාව අඩු කරගන්න. ඉන් මෙහා නෝනා പ്രേත ලෝකෙට වැටුනහම ගැලවෙන්න තියෙන අවස්ථා නම් හුඟක්ම අඩුයි.